යොතිි විද්‍යානු කෝලව ආයි සක්සු දක්සේ අනුර කුමාරු දිසානායක මහත්තවයගේ ජෑග්‍රහණය නියතයක් කියන එක කැටතියලා කියන්න පුළුවන් බෙලාවක්කේ වෙලාව. ඒ නිසා තමයි අපි වෙනෙන උත්තරෙක් නැතුව ඔබ නාලිකාවතුළ අපි පැහැදිලි කරා ප්‍රතිසතයක් වසෙන් සීට තුනකට බැහැපු දේශපාලන ව්‍යාපාරයක් සට හතලිස් දෙකට ඉස්සෙන්නේ කොහොමද මේකර ඇල්ලක් නෙමෙයි මේ ජනවිඥ්‍යාණය වෙනස් වී. ජනතාවගේ ජනවරමට ඉදිරියේදී ලක්ස හැත්තෑව ඉක්මවා මහජන ප්‍රසාදය ලබන ජනාධිපතිවරයා යටතේ මාලිමමා රජයක්ත් තීතුන්ද සවිසේසි ජෑයප ග්‍රාණයක් පාලිමේතු හමැතිවරින් ඇතුමාට ලැබෙනවත් වෙනත් කුමන බලවේග එකට එකතු වුවත් ජෑගග්‍රහණය මාලිමාවටවයි ඒ දෝතිර රුජාන පෝලයට එකන්ඳයි. අ1න් හෙලරහස් ප්‍රේක්ෂක ඔබට ලංකාව සඟවනු රහස් හොයාගෙන යන වෙබ් ගවේශෂණය අපේ නාලිකාවත්ේ එකතුවෙන ඔබ දන්නවා අපි අපේ නාලිකාව හරහා ඉදිරියට වෙන්න තියෙන්නේ මොුණවගේ දෙයක්ද ඒක රටට කොහොමද ඒක ඔබට කොහොමද කියලා නිරන්තරයෙන් කතා බා කරනවා. ඒ සඳහා සුදුසු සාකච්චාවන් වලට ගැලපෙන පුද්ගලය නොහොයාගැෙන අපි නිරන්තරයෙන්ම අපේ ලංකා වටේ එම යනවා. ඉතින් අදවසේදිත් අපි එවැනි පුද්ගලෙක්කු හොයාගෙනවා මේ පුද්ගලාව ඔබට පුරුදුයි. අපේ නාලිකාවත් එක්ක එකතුවෙන ඔබ නම් මේ කෙනව දන්නවා. මේ ප්‍රවීල ජෝතිීවේදී නිමල් මායා දුන්න මහත් ආයිවන්න බතුමන්ට. ආයින්ගිය හෙලරහස් වැඩසරහන් අරබන කෙනෙක්නම් ඔබ ඔබට මතක ඇති මේ වස්සරේ ජනවාරි මාසය එකොලස්සනිද මෙතුමන් අනාාවකයක් පල කන්නා. අි මුලින්ම ඒ අනාවකේ බලයිමු. මේ චන්දයේ තියෙන්නේ දෙදෙනෙක් කර විතරයි. එකක දුවන්ද සටනක් පක්ෂ දෙකක් කතර විතරයි ති එක පක්ෂයක් කොළපාට අනි පක්ෂ දම්පාට ඒ පක්ෂ දෙකාතරයි ශ්‍රේෂ්ට නරපතියන් ඉපදනු මේ රජරට දේශයෙන් ඒ ඒ වගේ උතුම් රාජරාජා මාත්‍යවරු අබහ ප්‍රාත්්‍යවෙලා මිය ගිහිල්ලා. ඒ පොලො හටගත් කොස්පොල් දෙෙල් වැනි දේ ආහාරයට ගෙන වැඩුණු ජනී ජනයයා ගෙෙන් අනුර කුමාර දිසානායක ඔහු ඇත්තටම රජරටින් මතුවෙන පණ්ඩුකාබේයට සමාල අපි නිර්වචනය කර මම දකින් ඔහු මහාපරාක්‍රම් බාහුගේ යුගයට මේ රට ඉදිරියට ගෙනේනවා ලෝකේම විශස් තැනකට මෙිරට ඔහු රැගෙනනවා කෙනෙක නියතයක්. ඔය නාලිකාවල දක්වුණන යම්කිසි කෙනෙක්ගේ මේ වෙලාවේ ග සක්ක්‍රියෝ පවතිනති කියෙන මෙතුමාගේ රජෝද දෙකක් සක්‍රියයි එකක් මහා පරක්ක්‍රම් බාහු රජිතු මාර්තිමුණු රාජයෝගෙතතුමයි තියන්. කෘෂිකර මාන්තය මේ රට එනවා ඉහරටම. ඒක නීතයක් ඒගන සතුනින් ප්‍රකාශ කරන්නේ. මේ ජන්වපත්‍රයේ ඉන්න කුමාරයා අනුරුපුරෙන් එන්නේ මේ අනුරු කුමාරය රජයන එක නියතයක් ඒක ජෝතල විද්‍යාවට එකනයි. මේ තරග තිීන දෙදෙනෙක් අතර විතරක් බව. ඒ දෙදෙන නම්වස්යෙන් සඳහකරොත්. සගිත් ප්‍රේමදා සමහතා සහ අනුර කුමාරුදදි සානායක මහතා අතර පමණයි. ඒ අනවැකින් කිව්වේ මෙවර ජනාධිපතිවරණය අනුරකුමාර මහත්මයා ජයග්‍රහණය කරවා කියලා. ඒ අනවැකේ විදිහටම හරිගියා. තැන් ඇත්තටම අපි දැක්කමේ සාමාන්‍යෙන් අපි තේරෙන සමාජත් එක්ක බලනකොට සමාජ මාධ්‍ය තුළ වෙන්න පුළුවන් ඒත් එක්කම අප සමාජයඇවිදිනකොට වෙන්න පුුවන්. සාමාන්‍යෙන් අනුරකුමාරට හෙමනැත් නම් මාලිමාවට යම්කිසි රැල් අක්තිබ. ඔබතුමන් මේ අදහස හමට ැත්තම් මේ අනාාවකේ ප්‍රකාශරන්නේ ඒ ඇල්ල දිහා බලද හිමැත්තම් ජෝතිල් විද්‍යානකූලව ඒ එකගතාගැන්න අනුවද ඔවු ගිහන් මේ රැල්ලකීන කතාව සාමාන්‍යය එළියට එන්නේ යම්කිසි දේශපාලන ව්‍යාපාරයක් යම්කිසි දේශපාලන ව්‍යාපාරයක් මැතිවරණයකදී ඒගොළු රැලි පවත්වාගෙන යනවා දිස්ට්‍රික්් පන්්ටමින් රැලි පවත්වා නවා එයාලට කැමති ජනසමෝහය ඒ රැලිය ඉදිරියට එනවා. එක තමා රැල්ල දැකලද කියලා හන් හේතු. තුන අපි ජෝති විද්‍යානුකූලව මේ විෂය අයනුවායනු ඉගෙනගත්ත ශිශ්‍යයෙක් පවා තේරුම් ගන් ගතයුතු මූරිික කාරණයක් හැටියට. අපි මේ පුද්ගල චරිතවල තියෙන ජන්මපත්‍ර විශ්ලේෂණයට වඩාසලකිල්ල දැක්වුේ. මේ විශ්ව පරිසරයේ තුළ කොහොමද. ඩ ලයක් කුසුරන්න මේ වෙලායි. මොකද ලංකා කේන්ද්‍රයේ කුම්බලක්්නය බවට සියලුම ජෝතිරුවේදී ම මහත්මින් පිළිගන්නා කාරණය. එතකොට අපි දන්නවා දෙදස් විසිතුනේ. ජනවාරි දහනම් වනිදා මේ සෙනසුරු ගහයා කුම්බරාසියට සැපත් වෙනවා. එතකොට අපි හඳුන්ලන්නේ සෙනසුරු දිවිය රාජයක් කියලා. එතකොට මේ සෙනසුරු බලවත් වෙන්නේ වසරතියකට එක් අවස්ථාවක් පවනයි. ඒ වසරතිට සැරයක් බලවත්වෙනකොට. මෙ සෙනසුරුගේ සක්ෂේෂ්‍ර රාසිය, තමාටමා ඇත්තුූ රාසිය මූලත්‍රකෝන බලයත්තන් රාසියට ප්‍රවිශ්ඨ වෙලා ගමන් ගන්නකට අපි දන්නවා. පැහැදිලීම මේ බලය තල්ලු වෙන්නේ වාමාන්සික දේශපාල ව්‍යපාලයකට කියන එක. ඒක දතට විද්‍යානකොරල් අපි හඳුනා ගත්තා පළමමු. ඒක්කම, රටේ පවතින සමාජ දේශපාලන ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන්. රටක් කාදනය වනකොට කඩාගෙන වැටෙන කොට. මේක තේරුන්ගන්න සෑම පුද්ගලේගෙම ජනවිඤ්ඥානයේ වෙනස් වෙන මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. ඒකා පේ වෙලා සැලකිලට ගත්තා. ජෝතිරිවිද්‍යානු කූලව ආයි සක්සුදක් සේ. අනුර කුමාර දිසානායක මහත්තයගේ ජෑයග්‍රහණය නියතයක් කියන එක කැටතියල කියන්න පුළුවන් බෙලාවක්කේ වෙලාව. ඒ නිසා තමයි අපි වෙනෙන උත්තරයක්ක් නැතුව ඔබ නාලිකාව තුළ අපි පැහැදිලි කරා මෙතුමා එන්නේ පණ්ඩුකාබේ රජතුමාට පස්සේ රජරටින් පණ්ඩුකාභේ රජතුමාගේ පරාජ්‍යවර්ස අවුරුදු හැත්තෑවක් වගේ වෙනෝ දැහමිපාලනයක් වැැව් අමනු ඇලදොළ ගංගා සියලු දේවල් නිර්මාණය උකාලය ඊට සාපේක්ෂ ජනනායක එක් තමා මේ එන්නේ මානව හිතවා දෙක් එන්නේ කනෙක අපියෙදා ජනවාර්මාසේ මේ වැඩසරහන්තුරදේ අප මේ රටේ ජනතාවට මෙක ජනගත කලා. ඒ ජනගත කළේ සීයට සීයක් ම විස්්වාසයෙන්. මොකද කවුරුත් පිළිගන්නා කාරණෑ කිස්තුවර්ස දෙදස් දහනමේ. පැවතුුණු දේශපාලන මැතිවරණය තුළ ජනාධිපතිවරණයත් මහමතිවරණනැ තුළ ප්‍රතිසතයක් වසෙන් සියට තුනකට බැහැපු දේශපාලන ව්‍යාපාරයක් සට හතලිස් දෙකට ඉස්සන්නේ කොහොමද මේකර ඇල්ලක් නෙමෙයි මේ ජනවිඥාණය වෙනස් වීම එදා ගෝටාභේ රාජපත්ස මහත්තයට චන්දයේ පාවිච්චි කරපු පුරවැසියම තීරණය කළා අපට අත්තරදීමක් වුණා ඒ නිසා තමයි ඒ පාලකයට වසර දෙයිව මාස අටකදි මේ රාජ්‍ය පාලනය ඇතැර පලාා ඇන්ඩ සිද්දවෙෙන. ඒක අනුරුකුමාර දිසානායක් මාතරයට සිද්ධෙවෙනි නෑ බයිවඩ් එා එක තමයි ඇත්ත එතකොට ඔබතුමන් සඳහන් කර කලින් අපි පටිකතරපු විඩියෝේදීම අනුමාර මහත්මයට රාජයෝගතති බෙනවා කියලා ඇත්තර මොකක්ද මේ රජෝගයක් කිය කියන්න. රාජයෝගයක් කියලා කියන්න ගිහාන්. යම් කසි දරුවෙක් යම්කිසි දරුවෙක් මවකුස කරලයක් ලෙස හටගෙන ඒ දරුවා මවකුස තුළ දසමසක් ඒ මව දරාගෙන සිට ඒ දරවා මෞකුසින් මෙලව එලිය ආලෝකයේ දකිනකොට අපි නැගෙනහිට සිටිජයේ ග්‍රහථරකා සිටියමක් චායරූපගත කරගන්න ඒ චායාරූප කරගන්න රහතාරකා සිටියම අන්තර්ගතය අපි කියනවා කේන්ද්‍රයේ නොහොත් ලග්නය කියලා. එතකොට ඒ අදාළ දරුවා උපපත්තිය ලබන ලද්මේ බලදුබලතා මත තමයි රාජයෝග කියලා කියන්න යම් කිසි කෙනෙක් ඒ බිම්මට්ටමේ කුඩාම තැනක ඉඳලා උපත්තිය ලබලා ක්‍රමානකූලු ඇවිල්ලා රටේ තියන ඉහෙළම සිංහසනෙ අසුන් ගැනීම එතකොට එතුමාට එවැනි යෝග බලයක් එතුමාගේ ජනපත්‍ර තුළ දක්නට තිබුණ ඒකයි අපිඒ ප්‍රකාශය කළේ ඒකාආදවෙන කොට ජනතාවට පැහැදිලි ඔප්පු වෙලා පෙන්න්න තියනු. එතකොට අනරකුමාර දිසානායක මහත්මයට තිබුණු රජයෝග මොනවද. තකොට අපි ඉදිරිපත් කරපු අපිට ලැබුණු දත්ත වලට අනුව. අපි එතුමා දනුලක්නේ පූර්වාර්ධයෙන් උපත්තිය ලබ පොක් හැටියට අපි හඳනාගත්තේ ඒ දනුලක්න සිතයම තුළ එතුමාට යම්කිසි කේන්දරේක ප්‍රබලම ස්ථානය වන පූරපුුණ්‍ය ස්ථානය සහ කර්මස්ථානය දෙකේ ග්‍රහයින් දෙදෙන ඒ කරාසිවීම විශේෂයෙන් දනුලක්න හිමියෙකුට රාජියෝගයක් බවට පරිවර්තනය වෙන. ඒ එක්කම ඒ දනුලක්්නෙන් උප දෙන ජන්මය ලබන ජන්මලාබියකුට. එම ජන්මපත්ත්‍රේ හතරවන කේෙන්ද්‍රස්ථානය සහ පස්සන ත්‍රිකෝන අස්ථානය එකතුව ඇදින බලයත් අ ධර්මකර්මාධිපති බලයට හා සමානම බලයක්. ඒ බලය මෙතුමාගේ ජන්මපත්‍රේ දහවැනි තැන් පත් වෙලා තියෙන විශේෂෙන් ජන්පත්‍රයකට දහවැන්නට අඟහරු ඉතාම බලවත්. අගහරුට ගුරු සම්බන්ධ උනහම සුවිසේෂී සංයෝගයක් හැටිර් තමයි ජෝතිර විද්‍යාවේ හඳුනා ගැනෙන්. මෙන්න මේ බලයන් දෙක එතුමාව සිංහසනයට ඔස්වාත් ඇැබීමට ප්‍රමාණොවත් බව අපි මුලින්ම දුනාගත්ත එතකොට දැන් බොතුමන් සඳහන් කරපු ඉදිහට රාජෝගයක් කියන ඒ වගේ කාරණාවක් නං රාජෝගයක් නැතුව කෙනෙක්ට බැරිද ජනාධීපති කෙනෙක් ව රට එහෙම සාමාන්‍යයේ දැන් රාජයෝගයක් කියල කියන්නේ රජකමට සුදුසු කම්ලැබුව කියන කියෙනෙක් අපි අර්ථකතනය කරන්නේ. එතකොට රාජෝගයක් තියෙන්න පුළුවනි එයාට මාරකයෝගයකුත් එක් ඒැ එයාට රජකම ලැබෙන්ඩ කලින් එයා ජීවිතක්සයට දිවියෙන් සමුගණ්ඩ පුළුවන්. මේක සාමාන්‍යයේ දෝතර විද්‍යාව කෙලාකැන ෞතික විෂා. තර මේ විෂේ අර්ථකතනයන් තුළදී අප බුදු දහමේ ඉගැන්වෙන කරුණු කාරණා එක් අර්ථකතනය කරන්න පුළුවන්. මොකද සෑම පුද්ගලෙක්ගම කර්මාණු රූප ජීවිතයක් තියෙන්න්නේෙ හෝ දීවිතය කොතෙක් දුරට ගලාගෙන යනවද කියලා ජනපත්‍රය පරිීක්ෂා කිරීම තුරට හඳුනා ගැනීමට පුළුවන් එනිසා රාජෝගයක් නැති කෙනෙකුට රජකමක් ලැබීම ගැන අපට විශ්වාසයක් තියට අපහසුයි. ඒගේ මබතුමන් සඳහන් කරනවා ශ්‍රී ලංකාව ලෝකෙ බලවත් රාජයක් බවට පරිවර්තනය වෙනවා මේ දේශපාලන පරිවර්තනයක් එක්ක කියලා එ එතකොට දැ අපි අහලා තියෙන දෙයක් තමයි ලංකාවේ බලංගොඩ ආනන්ද මෛත්‍රියය හාමුදුරුවෝ ඊයට පස්සේ ලෝකේ පුරාගත්තොත් එහෙම බාවංගා කියල කියන්නේ අනාවකි ගණනාවක් පලකරපු කෙනෙක් ඒවගේම ආතරසික්ලා. මේ වගේ අය ප්‍රකාශ කල තින ලංකාව කියන්නේේ මේ දස් විසි පහ දස් තිහවිතර වෙනකට ලක බලවත් රජ්‍යක් වවට පරිවර්තනය නොකකිෙන. ඔබතුමන් සඳහන් කරපු මේ අනුරුකුමාර දිසානායක මහත්මගේ ආගමනයද චෝතිී විද්‍යානුකූලෝ පෙන්වන්නේ ශ්‍රීඩංකාව අගත ලෝක ලවත්තරජයක් වෙනවා කියලාහ ඒකට මූලිකත්තේ ගන්නන්නේ ඒකට නායකත්තයෙන්නේ මේකන අලුකුමර දිසානකමත් මඇද බහෝදුරට එහෙමයි. බොහොදුරට එහමයි කෙලකෙන අපි පළමෙන් බරන් ෝනේ ඉන්දියාවේ ගත්තොත්හෙම මහත්මා ගාන්ධිතු මාතමා ඉන්දයාාවවතනට තල්ලු කරගනැවිල්ලාතින. ඉදිේ නිසා ඉන්දියාන උපුරවැැසි අද ලෝකයේ ශ්‍රේෂ්ටම අය බවට පත්වෙලා තියෙන මෑතකාලයේ ඉන්දියාව හඳටත් ගිය. අපිට කෙට උදදාානක්සි ගඩ පුල ඉදාසනසේ අසු දෙකවනකොට ඉන්දු ලංකාක කිසු ක්‍රියාත්මකයි ලංකාවට ඉන්දයානු හමුදාව බැහැල කටයුතු කරන්න වෙලාවෙ. අපේ ඉන්දියානු හමුදාව උතුරු ඉදර ැගෙන හට ගමන්‍යන්තයේ ගමන් කිරීමේදී. අපේ අයගේ ගම්මල තිබුණු කඩවලට පැනල මේ අය සබන් සහ සැම්පු ඒවගින් පොල්තෙල් එකතු කරන්න කතාවක් හෙටකොට අපේ ගම්ම අතර කතාවක් පැවතියා මේ ගොල්ලො සංකනව පොල්තෙ බලුනේ එවැන්න ැක්න තන සිද්ද වඋුණේ ඒ වෙනකොට ඉන්දියාවේ වගේ අන්ද දුගී තැනක පසූනිි. ඒගොල්ලෝ රාජකාරි නිවල ගෙවල් ලට යනකො රැෙන අතම ගොල්ලේ ඩු යිරධී කොතු කර තිබේ ඒ අපිතා කරන අ සූධික වසරේ එතන තිබුණු ඉන්දියාව අද වෙනොට ලෝකට සියලෝමද වන්නේ ස්පාදනය එකවා මෝ සයිකල් භජාත්‍රී රෝදරථඒවගේම ගුවන්යාන නැව් බේතේ කෘසිල සහනි ද්‍රව්‍ය ආහාරපාන වර්ග අපිට අව්‍ය සියලුම දී අපට මේ අල්වාසි ටින් අත දික් කර ලබාගන්න පුලුවන්කමතින ඉන්දියයෝගේ වේගෙන් දිවයන්නේ. අර රාජ්‍යනායකත්තේ දූරදර්සි බව නිසා. නිසා අනුර කුමාර දිසානායක් කිය කියනන්නේ ගොඩක් දුර දැකපු එතුමා මම දැක්කින්නම් එතුමාට දර්ශනික නුවනත් තියෙන අයෙක් මොකද කතා බහේදිත් ඒ අපි දකි නොවා එතුමා ඇවිදින පුස්ත කාලයක්හා. සමානයි දැනුම් ගබඩාාව කොහු එනිසා ඔහුට මේ රට නිවැරදිව නියතයි ලක්කේකට නියතවස්සෙන් ඔහු මේ කර ගෙනල බව සිරයි ඔව අපි මේ වැඩසරහන පටිගත කරන්න මොහොතේදී ලංකාව එදා සිහත්තර ජනාධිපතිවරණය වසන් වෙලා තිය නවා එවගේ මහමැතිවරණයන්න නියමිතව තිබෙනව අතව මාසකට ආසන්න කාලයක්. එතකොට ලංකාව මනිස්ස ඒවගේ ලංකාම පිට ලාංකිව බලාගනි න්නවා ජනාධීපතිවරනයට මොක්ද වෙන්නන්නේ කිය බහෝදනෙක් ලාග හි. හ දැන් ඒල විච්ච ප්‍රතිපලයක්ත්ත එක් මහමැතිවරනේ මොක් පේද කියලා බලාගෙන න්නවා. ඇත්තටම ජෝතති විද්‍යාන කූල කොහම ද පිට විගහ කරනපුලු මතර මක්වයිද අපි පැහැදිලිව මේරටේ ජනතාවගෙන් අනුරකුමාර මහත්මයට චන්දය පාවිච්චි කරලා තියන ප්‍රමාණයට වඩා චන්දයේ පාවිච්චි නොකරපු ප්‍රමාණය වැඩී කෙලා ඔබ සෑ සියලු දනම දන්න කාරණයක්. එතකොට මේ වෙනකොට එතුමන් අද දවස්ස වන විට එතුමන්ගේ ජෑග්‍රහණයෙන් පසු මේ රටේ පළවෙනි පොරොවසිය වර්සිෙන් ජනාධිපතිවල වසෙන් දියවරුන්දීලා අද පාලොස්සනි දිනේ මගේ දැනීම හැටියර මේකැන සති දෙකයි තාම ගතවවෙලාතින්න මේ දෙසතියට එතුමා මොනවගේ රාජ්‍යනායකෙක්ද මේ රට එතුමා තල්ලු කරගන යන්න හදන්නේ කුමන දිසාවකටද එතකො එතුමා මානව හිතවාද ැදක එකක ජනතාවට ඒතු ගැන්නමින් යනවා අපි පැහැදිලිව කියනවා එතුමා ලබාගත්තේ ලක්ස පනස් හැයි මේ ජනතාවගේ ජනවරමට ඉදිරියේදී ලක්ස හැත්තෑව ඉක්මවා මහජන ප්‍රසාදය ලබන ජනාධිපතිවරයා යටතේ මාලිමා රජයක් පිහිටුවීමට සවිසේසි ජය ග්‍රණයක් මේ පා ඉදිරිී පැමිණින. තු හමතිවර ස්තුමාට ලැබෙනවා කියන විශ්වාසයනිසු පැහැදිලිය ප්‍රකාශ කනට කැමතියි දැන් ඔබතුන්න්න මහමැතතිරුණේ සම්බන්ධනුත් ඒ පල කරන්න අනාවකයක් එතකට යනාව කිය පල කරන්නට ජෝතිී විද්‍යානුකූලෝ මොනමගේ පැදනමක් ද යෝජනා කරන්න. ඕ අපි නොතේරන්නට දැනගන්ඩ කියනවා අපි නිතරම කියන කාරණය තමයි මේක පීඩිත පන්තියේ විසින් ගොඩනගෙන ජනතා ව්‍යාපාරයක් හැටියට තමා. ජාතික ජනබලගවේගේ නොහොත් මාලිමාව කියන රජ රජයක පළවෙනි පොරවැසිය තේරෙන්න්න. එතකොට අපි මේ අනාවකේ නියතයක් බවට පත් කරේ කිිස්තුවරස දෙඩා සිස්සිතුනේ ජනවාරි දහනම් වැනිදින සෙනසුරු කෙන දිවිරාජයා කුම්බරාසි ගතවීම තුළ. එතකොට දැනට අප මේ වැඩසටහන මෙහෙව නවස්ථාවේ. එම ග්‍රහයා කුම්බරාසිය තුළොරක් වක්්‍ර චලිතයක සිටතිියත් ඔහුගේ ඔහු තැම්පත්ත සිටින්නේ මේ මූල ත්‍රීකෝන වක්ෂේස්ත්‍රර තුළ ක්‍රිස්තුවර්ස දෙදදාශස් විසි අතරේ නොම්බර් දාසේවනිද. ඔහු මේ වක්ර බවෙන් අත්මිදිලා ඉදිරියට ගමනාන්තය ආරම්භ කරනවා. ක්‍රිස්තුුවර්ස දෙදාාශ විෂිපහහි මාර්තු විසින මේේ දක්වා සෙනසුරු මේ ලංකා කුම්ඹ ලක්්නේ තුළ බලය විහිදවා මේ භූමිය තුළ බලය පතුරෝ රතිීන. ඒ නිසා මිින් ඉදිරියට වෙනත් කුම්බන බලවේග එකට එකතු වවත් ජෑග ග්‍රහණය මාලිමාවටයි ඒ දෝතරු විද්‍යානු කෝලයට එකන්ඟයි. හරි ඊළඟට දැංග ලංකාව දේශපාලනය ඉදිරියට මහමැතිවරණයක් එන්න තිනවා මේ මහමැතිවරණයටත් වර්මානය ඉන්න මේ දේශපාලයන් ලහි ලහිඒ සූදානම්බෙන ආකාරයක් අපි දකිනවා මේ මහමැතිවරනන්නේ ද රනිල් වික්‍රමසිං මහත්මයා ඉළඟට මයින්ද රජපක්ෂ හත්මය වගේම සජි ප්‍රේමද සමහත්මය සහ මේ අගේ බලකඳවරුවලට හයිගේ එරනමක් අත්තවඉඩ මේ වෙනට පසුගේ මැතිවරණේ හා සමානෝ සමගාමිව මෙම මහත් මැතිවරණයේ දිට රනි වික්කුණු සිංහ පිලට බලය යන්නේ නෑ ඒක සාහතිකයි. එතකොට විරුද්ධ පිළ හැට ඉඩින්නේ සමග ජන බලවේගේ එ සමග ජන සන්ධානය. ඒ සමගි ජන සන්ධානය තුළත් සජිත් ප්‍රමදාස මහත්මයාට ජෑග්‍රහණයක්ක් ලැබෙනෝද නැද්ද ෝගතනැ කිරීමට ඔහුට ජන්මපත්‍රයක් සමාධිගත වෙලා නෑ පලවිනිකාරමය ඔහුට ජන්මපත්‍ර දෙකක් තියෙන ජන්මපත්‍රය දෙක් වසේ සඳහන් වෙන්නේ එක ව්‍යාජයා ඒ ඇන්නේ යම්කසි ආකාරයක එක් ජන්මපත්‍රේක රාජෝගයක් ඇති බවට සටහන් වෙලා තියෙන්න පුළුවන් මම ඇත්තනම එතුමාගේ ජන්පත්‍රය ස්වයන්න උස්සාහන් නොළේ එතුමා වේදිිකා තුළ කරන කතාවත් බොහෝදුලට මට එතුමා පේන්නේ ගෘෂ බලක්න කාරෙක් හැටියටයි. මොකද එතුමාගේ තින්නේ බොහොම බොලඳ ප්‍රකාශන නිකුත් කරන්නේ ඇතුමා කරන්න පුළුවන්දේ වලන්නේ ජෝතිර විද්‍යාන කකොලු අපි දැක බලාගන්න පුළුවන් එන්න ඕන ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයට අභියෝගයක් කළ හැකි නායක එක්දමයා කියනෙක්. ඒත් එක්කම එතුමාගේ ජන්නපත්‍රය කෙසේ වෙතත් එතුමාගේ පිලේඉන්න අය දසිට තත්ත්වයට වැඩිච්චාය ප්‍රතික්ෂේප ගන්නයි ජෝතිර විද්‍යානුකුලු නිතර කීන කාරණය ර්තමා සෙනසුරු කුම්බරාසි ගතව යෙදෙන ගමනයේදී කිසිදු අකටයුක්තක් රටේ පොදු ජනතාවට සිද්ධෙවෙනිි නෑ. ඒ නිසා අපි නියතවසෙන් පැහැදිලි කරනවා එතුමාගේ ජය ග්‍රහණයක් පේන්ඩ නැහැ. එතුමාට අගමැති තනතුර ඇතුළු කැබිනට කක් පිහිටුවන්න තරම්. ආසන සංඛ්‍යාවක් එතුමාට ගලාගෙනෙන්න්නේ නෑ. මොකද එතුමා ළඟ අදටත් තින්නේ ජාතිවාදයේ එක්තරාදුලොකට ගිලා බැහැපු පිරිසක් මේරටේ ජනතාවය ප්‍රතික්ෂේප කවා නිසා අන්රු කුමාර ජනාධිපතිවරයා යටතේ ඉදිරි පත්වෙන කණ්ඩායමට විශේශ්‍රගයක් ඉ මාමැතිවරන දී ලැබෙනවා. අවසාන වශයෙන්. අපි දන්නවා රටකින්න ජනතාව විදිහට ඔබ අප සියලුම දෙනා. සර්වජන චන්ද බල පවිච්චි කරන හැම හොතම අපට හොඳක් පෙන්න්න සහ රටට හොඳක් පවෙන්න අපේ අනාගතය සුරක්ෂිත වෙන්න මෙ අධී කාරණාවන් මූලික කරගෙන. ඉතින්න මෙවරත් ජනවරම ඒවි දිහට භාවිත කරලා මෙවර ජනෙරලියක් සිද්ධ වෙනවා බලපෙරලියක් සිද්ධ වෙනවා එතුළින් අලු ජනාධීපතිවරෙක් පත්වෙනවා අලු තාාන්ඩුවක් පත් වන ඉදිරියට මහමඇතිවරණයක් එෙනවා මේ මහම ඇතිවරණයේදත් ඔබත් මමත් සර්වජන චන්ද බලය මේ රටේ විශාතිය තීරණය කරන්න රට හොඳක් වෙන්න කියලා භාවිත කරයි. ඉතින් නත්තටම අනාගතයේදී අපි මේ ලබල දීලතියන මේ ජනවරමත් එෙක්ක මේ බල පෙරලිය ඇත් එක්ක. රටේ අනාගතයට කොයි වගේ දෙයක් සිද්ධවට. ඕ එතකොට අපි සැලකිල්ලට ගණ්ඩුවන පවතින ග්‍රහගෝච ඇත්ත එක්. ලංකාක එන්දරය කුම්බරාසිය වනකොට රාසි අධිපති හටට සැනසුරු දිවරාජා ලගනයේ තැන්පත්වෙනවා කියන්නීම පංචමහා පුරුෂෝගයක් එතන උදාවෙන්නේ සසයෝග සැෙනසුරුගේ ලග්න ගත්තව මුතුර සිදධ වෙනවා. එතකොට මේරටේ සාමාන්‍යය පුද්ගල කේන්දරෙක් ගත්තහම ඒරාස්්ට්‍රක කාලයෙක් ලැබුව කියලා අපිටයන්නේ සෙනසුරු ජන්ම ලක්්නේ දොළොස්සන්නට අවහම ඊළඟට මධ්‍යස්ථකාලේ ලග්නෙන් ගමන්කිරීම සහ අවසාන කාලය දෙවැන්නේ දනස්ථානයෙන් පිටවීම. එතකොට ැ සමහරක් ද්‍යෝතිරුවේදී මහත්තුරුන්ගේ අදහස්ස දහස් අනුව. සෑම කෙනෙක්ම දන්නවා මේ සෙනසුරු මුලද යමක් දුන්නොත් යනකොට ඒ අරගෙන යනවා කිය කතාව. ඒ පුද්ගල කේන්ද්‍රවල්ට බලපාන කාරණය මේක පුද්ගලයක කේද්‍රරයක්ක්නේ මේ එකක රටක කේන්ද්‍රයක් එතකොට සෙනසුරු කෘෂිකර්ම නියෝජනය කර ග්‍රහයික්ටකොට මේ භූමිය පාලන බලය මේ වෙලා සෙනසුරුදිී විරාජ සතුව පවතින්නේ එනිසා මේ අදට පත් වෙලා ඉන්න පලවෙනි පුරුවවැසියාගේ ක්‍රියා කලාපේටන්නේ එතුමා තර මහා සංගරත්න ආසිරුවාද ලබාගන්නවා අපි කාටත් දකින්න පුළුවන්. ඒක්කම අපි දකින සුවිශේෂි බලයක් එතුමා සතුව තියෙනවා ඒක බුදු දහමට එකඟයි. එතුමා නිත්‍ය සීලය ආරක්ෂා කරනායක් අන්නේ සීලාදිගුණේ නිසා තමා එතුමා ජය ග්‍රහණ කරා යන්නේ සැෙනසුරු කුම්රාශි සැරිසරනකොට එතුමාග නායකත්තය යටටතේ මේ කෘසිකාර්මික බිම සස්්‍රයකත්තයට ගමන් කරනවා ඒ වගේම අපේ රටින් නැවතත් අපි ධනදාන්නේ විදෙස් රටවල්ට ඉදිරියේද අපනෑනේ කනතනට මේ රට ගෙනයනවා මේරටේ ජනතාව සුකිිට මුද්ද ජන සමාජයක් අපේක්ෂා කිරීම සාධානයයි ඒ වැනි තත්ත්වයක් ඉදිරියේද මේ රට තුළ නිර්මාණය වෙනෝ ඒක නිසකයි. මෙෙන් සූතිවන්ත වෙනවාහන බතුමට අදවසේදිය මේ සුවිශේෂී සාකච්ඡාවවත්තේ කපත් සමින් සම්බන්ධනාට අයිබර්න බොතුමන්ට අයිවා ති නද සාකච්ඡාව ගෙන ඔට තියන අදහස පහලින්ක මෙන්ට් එකක් දාන්නගේ ලපි මතක් කරන. ඉතින් තවත් මෙවැනිම පැදගත්තුූ සාකච්ඡචාවකින් අපි නවතවතාවක් හැමමු. අද අපි ගිහින් එන්න ඔබට චෑක් ගාහි අවසක්.